ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය ඇතුළු ජාතික ජන බලවේගයේ තවත් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද නඩුව අද දිනේ විභාගයට ගත්තා. විශේෂයෙන්ම එහිදී නීතිපතිවරයා විසින් පියන්ත නාවාන මහත්තයා ඉදිරිපත් කළ තිබුණා මෝෂන් පතක් මෙම නඩුව පංචපුද්ගල මණ්ඩලයකට යොමු කරන්න කියලා සුපීරිය බෙන්ච් එකකට දාන්න කියලා. එතකොට අපි තර්ක කරා මීට කලින් මේ ශේෂ්ඨාධිකරණයේම නඩුකර දෙකක් මගෙන් විශේෂයෙන්ම අතුරුතහනම් නියෝග දීලා තිනවා. ඊට අමතරව ලීව් ග්‍රාන්ට් කළා අවසරලත් පතක් දීලා තිනවා. එතකොට එමණි නඩුවක් කර තිබියදී මෙම නඩුවට විතරක් විශේෂයෙන් එවැනි බෙන්ච් එකක් අවශ්‍ය නැහැ. අපට අද නඩුවේ කරුණු තහවුරු කරන්න අවස්ථාව දෙන්න කියලා. මොකද එතන විශේෂයෙන්ම අපේ අපි වෙනුවෙන් පෙනී සිටපු ජනාධිපති නීතිඥ නයිජල් හැඩ් මහතා කියා සිටියා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනයක් නැහැ කියලා ඡන්දය කල් දැමීමට අදාළව ඇමති දිගුවෙන් පස්සේ ඒක නඩු තීන්දුවක් මගෙන් තහවුරු කරපු එක තහවුරු කළා දුන්නා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය ජනතාවගේ නීති ආධිපත්‍යයට අනුව මේ ඡන්ද කල් දැමීම නීති විරෝධී කියලා ප්‍රියසාද්ද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිස්තුතුමා නඩු තීන්දුවක් මගෙන් දක්වලා තිබුණා. මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන අද දිනේ අපට කරුණු තහවුරු කරන්න ඉඩ දෙන්න මේ නඩුව අවසර ගැනීම සඳහා ඊට පස්සේ අපිට මේ නඩුව ඉක්මනින් තර්ක වලට යොමු කරලා මේ නඩුව අසානීම කරලා නිම කරන ලද නඩුවක් බවට පත් කරමු කියලා. නමුත් අගමිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු අනෙකුත් මිනිසුරු වරන් තීරණය කළා එම මෝසම් පතට අදාළව තීන්දුව යථා කාලයේදී දැනුම් දෙනවා කියලා. ඒ අනුව තමයි මේ නඩුව ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. අද දිනයක් ලබා දුන්නේ නැහැ. ඒ රෙජිස්ටර් මගින් අපට දැනුම් දෙන බව තමයි කිව්වේ. මේ නඩුව පංච පුද්ගල මණ්ඩලයක නම් කරනවද නැද්ද යන වග සම්බන්ධයෙන් තීරණය. මේ මොහොතේ රටට අතිශයින්ම වැදගත් කාරණාවක් පිළිබඳ තමයි මම ඇතුළුව සුනිල් හඳුල් හෙත්ති හිටපු මන්ත්‍රීතුමාත් අපේ පක්ෂ ගරු ලේකම් වෛද්‍ය නිහාල අපේ සිංහ මහත්මයාත් අපි මේ නඩුව ඉදිරිපත් කරේ. ඉතින් අපිට අපි හිතනවා අධිකරණය මීට පෙරත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පරමාධිපත්‍ය අයිතිය තහවුරු කරන තීරණ තීන්දුව දීලා තියෙන නිසා අපි හිතනවා මේ නඩුවත් විභාග කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඉතින් අද අපිට ඒ දිනයක් තාම නියම කරේ නෑ මේ නඩුව අපිට විභාග කරන්න අධිකරණය දුන්න තීන්දුව. ඉතින් අපි බලමු මේක අතිශයින්ම වැදගත් රටට අතිශයින්ම වැදගත් නඩුවක් කියලා අපි හිතනවා. මොකෝ මේක තුලින් මේ විදියට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන්ගේ මූලික අයිතිවාසිකමක් වන මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය ජනාධිපති කෙනෙක්ට හෝ වෙන රජයේ නිලධාරි කෙනෙක්ට හෝ මන්ත්‍රීවරයෙක්ගේ හරි වෙන කාගේ හරි උවමනාව මත කල් දැමීම අතිශයින්ම භයානක දෙයක් හැටියට අපි දකිනවා. මොකෝ මේක ව්‍යවස්ථාව තුලින් નિયમિત කරපු දින තියෙන මැතිවරණයක්. ඒක පුද්ගලයෙන් පුද්ගලයකට හෝ තනතුර අනුව හෝ ඒ තියෙන වෙන මොනවා හරි හේතු මත කල් දාන එක අපි හිතනවා ඉතාමත්ම භයානකයි. මේක රටට වැදගත් නඩුවක්, ඉදිරියට වැදගත් නඩුවක්, අනාගතයට වැදගත් නඩුවක් නිසා මේක අපි බලාපොරොත්තු වෙනවා හැකිතාක් ඉක්මනට විභාග කරන්න අපිට දිනයක් ලබා දෙවි කියලා.